සුද්ධ රටකල කාලයේ ගෙදර උළුවස්සට උඩින් එල්ලා තිබුණු එලිසබත් මහරජිනගේ පින්තූරය ගැලවී ගියේ සාලරිස් මාස්ටර්ගේ සීවලී හාමුදුරුවන්ගේ චිත්‍රයේ මත් සමගය. ඒ සීවලී හාමුදුරුවන්ගේ චිත්‍රය ගෙට ඇතුළු වන තැනේ තිබුවොත් කැමෙන් බීමෙන් අඩුවක් නොවන බව අපේ ඇත්තෝ විශ්වාස කළ නිසාය. සීවලී හාමුදුරුවන්ගේ පින්තූරය ආපසුවත් ලොකු ලොකු ගෙවල් වල නම් ඔහු රජිනගේ මගුල් පින්තූරේ ගැලවුවේ නැත. ඒ මතුනව රජගෙදර ඇතුළු තවත් බොහෝ තැන්වල ඇගේ පින්තූරේ 1970 දක්වා එල්ලී තිබුණේය. ඒ ලංකාවේ 1972 දී බ්‍රිතාන්‍යයේ කිරීටෙන් සම්පූර්ණයෙන් නිදහස ලබන තුරා මේ බිමේ මහරජිනි වූයේ ඇය වූ නිසාය. මහරජිනගේ මගුල් පින්තූරේ ලංකාවේ ගෙවල් වල බිත්තියේ ගසා තිබුණද මූදු කරේ උපන් ලංකාවේ තරුණියකගේ මගුල් පින්තූරයක් මහරජිනගේ වැයිකියේ ගෙදර තිබුණ බවක් අපාසා තිබුණේ නැත. මේ මංගල ඡායාරූපයේ හිමිකාරිය ප්‍රියන්තිකා සිල්වාය. ඇගේ මංගල ඡායාරූපයේ මහරජිනට අයත් එංගලන්තයේ නිවසක තිබීමට හේතුව ප්‍රියන්තිකා සිල්වාගේ නායකයා එංගලන්තයේ මහරජුරුවන් වහන්සේ වන නිසාය. සිංහල කතක් වූවත් ඈ එංගලන්තයේ පුරවැසියකි. ප්‍රියන්තිකාට එංගලන්ත පුරවැසිකම ලැබුණේ ඈරට සුදු මහත්තයෙක් සමග දීග ගිය නිසාය. ඉනාසිගේ ප්‍රියන්තිකා සිල්වාගේ දැන් වයස අවුරුදු 59කි. ඈ උපත ලැබුවේ 1965 වසරේ සැප්තැම්බර් මස 17 වෙනි දින කළුතර කටුකුරුන්ද ගමේදීය. රම්මුණී පැට්‍රික් සිල්වා සහ ඉනිසිගේ කරුණාවතී යන මාපිය දෙපළගේ වැඩිමහල් දියණිය ඇයට බාල සොහිරෝ සිවුදෙනකු සහ සොහිරියන් දෙදෙනෙකි. ඇයගේ පියාගේ වාසකම් වෙනුවට මවගේ වාසකම හිමි වූයේ ඇය උපදින අවස්ථාව වන විට ඇගේ මව හා පියා නීත්‍යානුකූල විවාහ වී නොසිටියේනි. කටුකුරුන්ද ගම්මානයේ වෙරළට ආසන්නව තැනු කුඩා නිවසක ජීවත් වුණු වුන්ට ආර්ථික දුෂ්කරතා අපමණ විය. කටුකුරුන්ද රෝමානු කතෝලික විද්‍යාලයට ඇතුළත් කරනු ලැබුවද ඇයගේ අධ්‍යාපනයේ දෙවැනි පන්තියට පමණක් සීමා විය. ඇය අධ්‍යාපනයේ තිස් ලැබුවේ අකුරක් ලියන්නට බැරි දැඩිවියක ලෙසිනි. කටුකුරුන්ද ගම්මානයේ කෙරවල කළුගංමෝය සමීපයේ සුවිසල් හෝටලයක් ඉදි වූයේ ඔය කාලවකවානුවේය. හෝටලයට ලෝකයේ විවිධ රටවලින් සංචාරකයෝ එන්නට පටන් ගත්ත. ඒ සමගම අවට ගම තුලද අලුත් පන්නේ රැකියා අවස්ථා බිහිවන්නට විය. සමහරු සුදු නෝන්ලාටත් සුදු මහත්වරුන්ටත් ඇඳුම් අලවි කළහ. ඒ වගේම තවත් අය විවිධ දෑ අලවි කළෝය. ප්‍රියන්තිකාද වෙරළෙන් අහුලාගත් සිප්පි කටු වලින් මාල හදාගෙන වෙරළේ ඇවිදිමින් සිටින සුදු නෝන්ලාටත් මහත්වරුන්ටත් අලවි කළාය. ටික දොහක් යන විට සුද්දන් සමග අදහස් හුමාරු කර ගැනීමට ගොස් ජර්මන් ප්‍රංශ සහ ඉංග්‍රීසි කොටස් අහුලා ගත්ත. ඒ වචන දෙක තුන ගැටගසාගෙන ඈ ඔවුන් සමග කතා කළාය. ඈ වැඩියෙන් අල්ලා ගත්තේ ජර්මන් වචනය. ඒ බැවින් මුලින් මුලින් ඈට ඉංග්‍රීසි ප්‍රංශවලට වඩා ජර්මන් කතා කිරීමට පුළුවන් විය. මේ නිසා ඈ පසු කලෙක ප්‍රසිද්ධ වූයේ ජර්මන් අක්කා යනුවෙනි. මේ ඈට වයස අවුරුදු 14ක් තරම් වූ කාලයයි. බ්‍රිතාන්‍ය ජාතික යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වූ රසල් ක්ලේස් සංචාරයක් සඳහා මේටට පැමිණ මහා හෝටලයේ නතරව සිටියේය. වයස අවුරුදු 35ක් වුණව ඔහු කලක් පෙම් කළ පෙම්වතිය අහිමිව සිටි කෙනකි. මූදු වෙරළේදී හඳුනාගත් තුරුබූටි කෙල්ලට වහ වැටුණව ඔහු ඇය පසුපසම හඹා ආවේය. ඇගේ නිවසට ගොඩ වැදුනේ මංගල යෝජනාවක්ද සමගය. සුදු මහත්තයා ඔවුන්ගේ කුඩාගේ වෙනස් කළ අලංකාර නිවසක් ඉදි කර දුන්නේය. ඇගේ පවුලට ආදායම් මාර්ගයක් හදමින් වායු සමනය කළ බස් රථයක් මගී ප්‍රවාහනය සඳහා මිලට ගෙන දුන්නේය. අවසානයේ වයස අවුරුදු 14ක් වුණු ප්‍රියන්තිකා රසල්ගේ මනාලිය වූයේ විවාහ සාතිකයේ වයස අවුරුදු 18ක් ලෙස සටහන් කරමිනි. මංගල දිනයේ මනාලියගේ ඇඳුම් ඔහු ලංකාවට එංගලන්තයෙන්ම රැගෙන ආවේය. බරසාර මංගල උත්සවයෙන් පසු මංගල ඡායාරූපය ගනු ලැබුවේ කළුතර රෝන් ඡායාරූප ශාලාවෙනි. විවාහයෙන් පසු රසල් වරින් වර එංගලන්තයට ගොස් පැමිණියේය. ඒ කාලයේ ප්‍රියන්තිකා රසල්ට දාව දරු දෙදෙනෙකු වැදුවාය. ඔවුන්ගේ වැඩිමහල් පුතු රසල් ස්මිත් ක්ලේන් මෙලව එළිය දුටුවේ 1984 වසරේ දෙසැම්බර් 25 වෙනිදාය. දියණිය වුණු ප්‍රියන්ති එලිසබත් ක්ලේස් මෙලව එළිය දුටුවේ 1987 වසරේ පෙබරවාරි 25 වෙනිදාය. රසල් මෙරටට පැමිණි බොහෝ අවස්ථාවල ප්‍රියන්තිකා සහ දරු දෙදෙනා ඔහු සමග ගත කළේ සුවපහසු හෝටල්වලය. ටික කලකින් රසල්ට අවශ්‍ය වූයේ තම දරු පවුල එංගලන්තයට ගෙන යාමටය. ඔහු තම බිරිය හා දරු දෙදෙනා එහිගෙන ගියේ අද පුරා උතුරා යන සතුටිනි. රසල්ගේ මාපියෝ ඔවුන්ම පිළිගත්තේ සිප වැළඳ ගනිමිනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය එම නිවසේ රැජින වූවාය. ඒ සුවිසල් නිවසේ කාමර 6කි, මෝටර් රථ 2කි, ගේ මිදුල ඇපල් දොඩම් මිදි වලින් පිරී ගොස්ය. ඉයුම් පියුම් ආදී කිසිදු වැඩ රාජකාරියක් ඇට නොවිය. කළ යුතුව තිබුණේ දරු දෙදෙනා බලා ගැනීමය. නියමිත වේලාවට ආහාර පාන මේසයට එයි. ඇය හැඳි ගෑරප්පු වලින් ඒවා වැළඳුවාය. රසල් කළුතර රොන් ඡායාරූප ශාලාවෙන් ගත් ඔවුන්ගේ මංගල ඡායාරූපය සාලේ බිත්තියේ එල්ලා තැබුවේය. රසල් නිවාඩු දිනවල ප්‍රියන්කාවත් දරු දෙදෙනාවත් කාරයේ දමාගෙන එංගලන්තයේ පුරාගෙන ගියේය. ඔවුන්ට ආදරයෙන් සැලකුවේය.
එංගලන්තයට ගොස් සිටියද වසරකට වරක් හෝ දෙවරක් මෙරටට පැමිණ යාමට වග බලා ගත්තේය. ටික කලක් ගත වෙද්දී ඇයට එංගලන්තයේ පරිසරය ඇල්ලුවේ නැත. මට සීතලයි. ඔහෙ ඉන්න බෑ. ලංකාවට යන්න ඕනේ. ඇය රසල්ට කීවාය. යන්න එපා. මෙහෙ ඉන්න. එහෙ ගිහින් ඔබ විනාශ වේවි. රසල්ලාට ආදරයෙන් කීවේය. එහෙත් ඇගේ පෙරත්තේ දැඩි විය. රසල්ගේ ඇස්වල කඳුලිය. එහෙනම් දඩුවන් දෙන්නව තියලා යන්න. රසල්ගේ සහ ඔහුගේ මව්පියන්ගේ ඉල්ලීම විය. ප්‍රියන්තිකා ඊට එකඟ වුවද වැඩිමහල් පුත්‍රයා කීවේ අම්මා සමග ලංකාවට යාමට අවශ්‍ය බවය. අවසානයේදී බාලදියණිය එංගලන්තයේ සිටියදී රසල් ප්‍රියන්තිකාවත් වැඩිමහල් පුත්‍රයාවත් මෙරටට ගෙනවිත් ඇරළුවේය. ඊට පසුද රසල් වරින් වර පැමිණියේය. මුදල් හදල් ලැබුවේය. එහෙත් ප්‍රියන්තිකා යලි එංගලන්තයට යාමට අකමැති වූවාය. මෙරටට පැමිණි මුල් වකවානුවේ ඇය අත බොහෝ මුදල් ගැවසිනි. ඇය සුභෝගභෝගී ජීවිතයක් ගත කළාය. ඒත් ටික කලකින් ඒ තත්ත්වය වෙනස් විය. සියලුවත්කම් දිය වී ගියේය. වැඩිමහල් දරුවාට උගන්වා ගැනීමටවත් ඇය අසමත් වූවාය. කළුතරාවට කුලීගවල් රසකම තාවකාලිකව පදිංචිව සිටි අම්මාත් පුතාත් ඔවුන් අවසානයේදී දකුණු කළුතර දුම්රිය පොළ පිටුපස කළුඟකට මායිම් වුණු වැලිතලාවේ අනවසර පැලක් අටවාගෙන පදිංචියට ආවෝය. ඇයගේ උපැන්න සහතිකයේ විවාහ සහතිකය විදේශ ගමන් බලපත්‍රය වැදගත් ඡායාරූපාදී වටනා ලියකියවිලි ඇගේ පියා පොලිතින් බෑග් වලෝතා වැඩි පරිස්සමට නිවස තුල වැලිපොළවේ වලක්කාරා වලලා තැබුවේය. හදිසියේ ගං වතුරට ඒ සියල්ල වතුරේ ගසාගෙන ගියේය. එනමුත් ජර්මන් නක්කා පදිංචි වූ බිම දමා යන්නට කැමති වූයේ නැත. ඔය කාලයේ 725 කළුතර ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරියා වූයේ පසුකලෙක කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරියෙකු වුණු ඩී සුනිල් ප්‍රනාන්දුය. මේගොල්ලෝ 1983 වගේ කාලේ පලාතොට ගොඩපරගාහේන ප්‍රදේශයේ කුලීකෙතරක පදිංචි වෙලා හිටියා. ඒ කාලේ ඉඳලා මම මේ අය වඳුනනවා. 1985-86 තරම් කාලේ හලුගම් කලපුව ගොඩ වෙලා වැලි තීරයක් හැදුනා. මෙතන එක එක්කෙනා ඇවිත් අනවසරයෙන් පදිංචි වුණා. පැල්පත් 30-40ක් හැදුනා. මෙතන විවිධ අපචාර වූ තැනක් මත්කුඩු ජාවාරමක් තිබුණා. අවවාද කිරීම නීතිය ක්‍රියාමාර්ග ගැනීම කොපමණ කළත් මෙහි පවුල්වල සමාජිකයන් වෙනස් වුණේ නැහැ. සුනාමියාවත් මේ අයට බලපෑමක් වුණේ නැහැ. ඒත් වෙරළ තීරයේ බලපෑම ලකුණු පවුල් 500කට විතර මෙනේරි තැන්න කිතුලාවාදී ප්‍රදේශවලින් ගෙවල් වෙන් කරුණා. මේම අනවසර පදිංචිකරුවන් ඉවත් කරගන්න හොඳ අවස්ථාවක් කියලා මම කල්පනා කළා. එහෙම කල්පනා කරලා මේ අයටත් ගෙවල් දෙමු කියලා මම ප්‍රාදේශීය ලේකම්තුමියටත් දිසාපතිතුමාටත් යෝජනා කළා. ඒ අනුව මේ සියලු දෙනාටම ගෙවල් දීලා යවුවත් යලිත් මේ අය එතනටම ඒවි කියලා මට සැකයක් තිබුණා. ඒ අනුව ආරක්ෂාවටත් හොඳයි කියලා එතන නාවික හමුදා කඳ උඩක් පිහිටවමු කියලා මම කරපු යෝජනාව ඉහලින්ම පිළිගත්තා. ඒ අනුවයි එම බිම් තීරයට නාවික හමුදා කඳ උඩාවේ. මේ කියන ප්‍රියන්තිකාට මෙහෙයයි කියන්නේ ජර්මන් අක්කා කියලා. මම එයාලටත් මෙනේරි තැන්නේ ගෙයක් වෙන් කරලා දුන්නා. ඒ ජර්මන් අක්කා අද ඉන්න කළුතරම තමයි. මා ජර්මන් අක්කා සොයා යන විට ඇයි සිටියේ කළුතර බෝධීන් වහන්සේ අසල ගාලුපාරේය. පින් පෙට්ටිය අසල නතර කළ මෝටර් රථයක සිටි පිරිසට අතපාමින්ය. මම ඇය දෙස මොහොතක් බලා සිටියමි. ඇය කහට වැඳුණු දත්තික විදහා සිනාසුනාය. අත්වාරුවක්ද සමග සිටිය අය කළුතර බෝධී අසල අත්වැට අල්ලාගෙනම කතා කළාය. මෙනේරි තැන්න ගෙදර වහල හදන්න ගිය වෙලාවේ වැටිලා උර හිස පැන්නා. ඒ නිසා යන්න එන්න අමාරුයි. ඇයි කීවාය. තම පුත්‍රයා බෝධියට එන අයට සල්මල් කඩාවිත් විකුණන බවද ඇයි කීවාය. මගේ දුව පරිගණක ඉංජිනේරු වරියක්. ඇය විවාහ වෙලා ප්‍රංශයේ පදිංචි වී සිටිනවා. මට ඉස්සර ඉංග්‍රීසි හොඳට පුළුවන්. ජර්මන් ප්‍රංශය හැමත් පුළුවන්. දැන් මතක නැහැ. දුව අවුරුද්දකට දෙකකට වතාවක් ලංකාවට එනවා. මෙහෙම ඉන්නවා කියලා මට දොස් කියනවා. ඒත් මට පරිසරය පුරුදුයි. රැයට කළුතර ටවුන් ක්ලබ් එකේ ස්තෝප්පුවේ හරි නිදා ගන්නවා. නගර සභාවේ වැසිකිළියට යනවා. දුව ආපු අම්මාව හොඳ හෝටලයකට එක්ක ගිහින් දවස් කීපයක් නතර කරගෙන ඉන්නවා. මට මුදල් හදල් දෙනවා. තාත්තා ගැන හපුවම ආරංචියක් නැහැ කියලා කිව්වා. මං උදේට මෙතනට ආවට බෝධියට පණුරක් දාලා වන්දනාමාන කරනවා. ඒ පිහිටෙන් මට තවදුරටත් කෑම වේල වරදින්නේ නැහැ. දවල්ට කවුරු හරි දානේ බත් මුලක් ගෙනවිත් දෙනවා. රැයට මම එකතු කරගන්නා සල්ලි වලින් මොනවා හරි කනවා. මගේ කකුල බැරිකමට මට බස් එකෙන් මෙනේරි තැන්නට යන්න බෑ. ත්‍රිවිල් එකෙන් ගියොත් යන්න රුපියල් 500යි එන්න රුපියල් 500යි. මෙහෙමට කරදරයක් නැහැ. කවුරුත් මාව දන්නවා. ඇගේ අතේ කුඩා බෑග් මල්ලකි. එහි දත් බුරුසුවක් දන්තාලේ බටි උපයක් සබන් කෑල්ලක් හා ඇඳුම් වැනි කුඩාවත් කමක්ය. එහෙත් ඇගේ මුහුණේ සිනාවකි. නොආසා හිඳින්නට බැරිම තැන මායසූ ප්‍රශ්න කීපයකට ඇයි සිනහවෙන්ම පිළිතුරු දුන්නාය. මම හුඟක් සැප විඳපු කෙනෙක්. මගේ මහත්තයාමට හොඳට ආදරෙන් සැලකුවා. ඒත් මම ඒ ගැන දුක් වෙන්නේ නැහැ. ගිය ආයුෂ ඇදලා ගන්න බැහැනේ. එන්න තියෙන ආයුෂ ගැන විතරයි හිතන්න ඕනේ. තම සැමියාගෙන් තමන්ට අයිති විය යුතු වත්කම් එංගලන්තයේ තවමත් ඇති බව ඇයට විශ්වාසයි. එහෙත් දැන් ඒවාට හිමිකම් කීමට එංගලන්ත ගමන් බලපත්‍රයේ හෝ විවාහ සහතිකයක්වත් ඇය සතුව නැත. ඒ ගැන ඇයට දුකක්
ලැබීමක් නැත. එංගලන්තයේ රජිනක් ලෙස දිවිගෙවන්නට උරුමකම් ලැබූ ජර්මන් අක්කා හලුතර බෝධිය පිංපෙට්ටිය අසල නතර කළ මෝටර් රථයක් වෙත අතපාගෙනම ඇවිද ගියාය.